constant innovation, unparalleled education, groundbreaking global business education you'll find only at Oxford College of Business. That's because all we do, all we are, is business education. මේක පළාත් පාලන ආයතනවලට දීපු ජනවරමක් සහ අඳුර ටොක්කක් ගැනීමක් විතර අපි දකිනවා. අඳුර දෙවන්ත බලපෑමක් කරලා තියෙනවා මේ යන ගමන වැරදි අඩුපාඩුකම් තියෙන හදාගන්න කියලා. මේ අඳුරෙත් බැඳුම් කර ප්‍රශ්නය ආවා. හොරු වල්ලන්න කියලා ආපු අයත් එහෙම හැසිරෙනවද කියන කාරණාව ජනතාවට ප්‍රශ්නයක් ආවා. ඒවත් හේතු තමයි මේ මැතිවරණ ප්‍රතිඵලයට. එක්සත් ජාතික පක්ෂයේ ආසන්න වශයෙන් 130කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් මේ අවුරුදු තුන තුළ වුණ අහිමි කරගෙන තියෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අද පොදුජන පෙරමුණත් එක්ක එකතු වෙලා ඉන්න මේ මහජන නියුජියන්ගේ එකතුව හැටියට පහුගිය මහ මැතිවරණදී ලබා ගත්ත ඡන්ද 47,32,669. මේ පෙබරවාරි 10 මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ සමහර දිස්ත්‍රික්වල අත ලකුණින් තරඟ කරා. අත මේ දෙකේ සමස්තයේ ඡන්ද කීය දරන් තියෙන්නේ? 14,87,960. ප්‍රතිශතයක් හැටියට 13.38%. උතර නැති කරගෙන තියෙන ඡන්ද ප්‍රමාණය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය 32,44,789. මේක තමයි මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දීලා තියෙන පරාජය ප්‍රමාණය. මේ පණිවිඩයට ඇහුම්කන් දීලා ප්‍රධානම කාරණය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නොපමාව ඉල්ලා සිටියි. ඉල්ලා සිටින්න නැත්නම් ඔහුව අග්‍රාමාත්‍ය අතුරින් ඉවත් කළ යුතුයි. මේ රටේ හැකි ඉක්මනින් මහමැතිවරණයක් පවත්වා මේ රටේ ජනතාවට මේ පෙතුමන්ට සරිලන ආණ්ඩුවක් පත්කර ගැනීමේ අවස්ථාව ලබා දිය යුතුයි.